යාට දැන් ගොඩක් හොඳයි. ඒ තුවාලේ හොඳටම සනීප වෙන එකක් නැහැ. හැමදාම එක වේදනාවක් දැනේ. ඒත් මෙච්චර කාලයක් ඒ බලයේ මුද්ද ළඟ තියාගෙන ඇවිල්ලත් පුංචි කුරුමිට්ටට පුළුවන් වුණා ඒ ශක්තියට විරුද්ධ වෙන්න. ඇත්තට මේක එයාට බලෙන් පවරපු රාජකාරියක්. මුද්ද වෙනුවෙන් එයා කරපු දේවල් හොඳටම ඇති. ගැන්ඩල්ෆ් සතුරු යුද්ධෙට සූදානම්. සෞරන්ගේ හමුදාව වැඩි වෙනවා. මායාසත් දැන් හැරිලා තියෙන රිවන්ඩෙල් වලට. සරුමානුත් දැන් අපිට ද්‍රෝහි වෙලා ඉන්නේ. ටිකෙන් ටික අපිට උදව් කරන අය දැන් අඩු වෙනවා. එයා කලේ අපිට ද්‍රෝහි වෙන එක විතරක් නෙමෙයි. අසම්මත ක්‍රමයකට යක්ෂයෝයි වාමනයෝයි එකතු කරලා අලුත් හමුදාවක් හදනවා අයිසන් ගාඩ් වල තියෙන ගුහා ඇතුලේ. මේගොල්ලෝ ගොඩක් භයානකයි. ගොඩක් වේගෙන් ගමන් කරන්නත් පුළුවන්. සරුමාන්ට ඕනේ මුද්ද කොහොම හරි ලබා ගන්න. මීන අපුර නවත්තල දාන එක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෝඩෝරු අයිසන් ගාඩ් එකයි සටන් කරන අපිට ශක්තියක් ඇත්තේ නැහැ. ගැන්ඩල්ෆ් මුත්ත මෙහි තියාගන්න බෑ. මේ ප්‍රශ්නේ මුළු මධ්‍යම පෘථිවියටම බලපානවා. එහිඳ හැමෝම එකතු වෙලා ඉක්මනට තීරණයක් ගන්න ඕනේ. සූර්යංග කාලේ දැන් ගෙවිල ගිහිල්ලා අපි අය මේ ලෝකේ දාලා දැන් යන්න පටන් අරගෙන ඉන්නේ. අපි ගියාට පස්සේ කාගෙන්ද උදව් ගන්න ඉතින් ඉන්නේ? කුරුමිට්ටන්ගෙන්ද? ඒගොල්ල හැමතිස්සෙම කඳුවල උමන්හාරහර වස්තු වෙනවා. අනිත්තට මොකක් වුණත් කමක් නැහැ. මිනිස්සු ගැන විතරයි දැන් බලාපොරොත්තු තියන්න පුළුවන්. මිනිස්සු? ඒගොල්ල කොට දුර්වලයි. මනුස්ස ජාතියත් දැන් විනාශ වෙනවා. අතීතේ හිටපු වීරයෝ දැන් නැහැ. අභිමානයේ ඉදිරතරකම දැන් නැති වෙලා ගිහිල්ලා. මනුස්සයෝ නිසා තමයි මුද්ද තාමත් ඉතිරිලා තියෙන්නේ. මට හොඳට මතකයි ගැන්ඩල්ෆ්. අවුරුදු 3000කට ඉස්සෙල්ලා වෙච්ච දේ මට මතකයි. ඉසිල්ඩෝර් මුද්ද අරගත්තා. මට හොඳට මතකයි මිනිසුන්ගේ ශක්තිය නැති වෙලා ගිය ඒ දවස. ඉසිල්ඩෝර් ඉක්මන් කරා. මගේ පස්සෙන් ඉන්න. මම මරණයේ ගිනි කන්ද ඇතුළටම ඉසිල්ඩෝර් රෝ එක්කන් ගියා. විසි කරන්න. එතනින් තමයි මුද්ද හදලා තියෙන්නේ. විනාශ කරන්න පුළුවන් උත් එතෙන්ද මිතරයි. ඔක ගින්නට විසි කරනවා. ඔක විසි කරනවා. බෑ. ඉසිල්ඩෝර් මුද්ද විනාශ වෙන්න තිබුණේ දා. ඒත් මිනිස්සෙක්ින්ද ඒක එහෙම වුණේ නැහැ. ඉසිල්ඩෝර් මුද්ද තියාගත්තා. ඒක නිසා රජ පරම්පරාවම විනාශ වෙලා ගියා. නපුරට විරුද්ධ වෙන ශක්තියක් මිනිසුන්ට නැහැ. නායකෙක් නැතු එයාලා බෙදලා විසිරලා. එයාලව එකතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයාට අයිතියක් තියෙනවා ගොන්ඩෝර් වල රජකමට. එයා ඒ දේවල් අමතක කරලා දාලා ගොඩාක් කල්. ආපහු කවදාකවත් දෙන්නේ නැහැ.